දෝෂණය වංචාාවල් නාාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන බරටට ඇත්ත කියන ටෙලවිශන් ටෙලිවකය දැ අවරුදු හැටකට පමණ පෙර යල් සර්සාවිය දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාරය. රොබඩ් ඩාල් රි අපූරු ප්‍රශ්නයක් කහලා තියෙනවා අද මේ තුන් සය විසිවැනි ටෙලිවැකිය ආන්න ඒ ප්‍රශ්නයෙන් ආරම්භ කරන්ටයි අපතීරණය කළේ කුමක් දේ ප්‍රශ්නය ඔහු ඒ යනේ රොබඩ් ඩාල් මෙහෙම අහනුවවා හැම වැඩි හිටියෙක්ම චන්දයේ භාවිත කරනවා. අපව නියෝජනය කරන්න නියෝජිතන්නො පත් කරනවා ඒකට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියනවා නේද. ඔය දැන් අපි අපේ රටේ. තියෙන්නේෙත් එහෙම එකක් නෙනේද චන්දයහිමි අපි අපව නියෝජනය කරන්න එක එක අයිව පාර්ලිමේන්තුව යවනවා අනේද නැත්තම් පලාාත් සභහ ප්‍රාදීශය සභාවට යවනවනේද ොබඩ් ඩල් ඉල්ළඟට මෙන්න මෙහෙමහනෝ දැනුම ධනය සමාජ තත්ත්වය උවිදහයකය මෙහෙවීමී හැකියාව සහ අනෙකුත් සියල්ලු සම්පත්න් අසමාන ලෙසේ කැන සමාන නැති ලෙස බෙදී ඇත්නම් ඇත්තටම ආණ්ඩු කරන්නේ කවුද කියලා හන. ඇතරම මේ ඒෙල් සරසවිය මහ. චරි ොබ් ඩාල් ඇසූ මේ ප්‍රශ්නය අදටත් වලංගුයි හරිද දැනුම ධනය සමාජ තත්ත්වය ඉළඟට විධහයකේ මෙහෙවිමේ හැකියාව සහ අනිෙකුත් සියල්ලු සම්පත් අපේ රටේ බෙදිලතින්නේ අසමාන ලෙස සමාන නැති ලෙස එතකොට ඇත්තටම ආණ්ඩු කරන්නේ අපි කියලනේ අපි හිතං ඉන්න නේද අපි පත්කරලා යවන අය මේ අපිට ඕන විදිහට රට ආ්ඩු කරනවා කියලා අපි හිතාන් ඉන්න නේද බලමුද ඒකට ලැබෙන උත්තරේ හරිද කියලා අද ටෙල්ිියක ඒකටයි මේ උත්සාහරන්න හරද පෙේද රාත්‍රයේ පොළොන්නරුව මනම්පිටිය පාලම මත අනතුර අරම්බලන්. අපි අපේ නියෝජිතින්න්නො පත්කරල යවලතියනවා ඒ ගැන අපේ චන්දේ නේද පළාත්පාල ආයතනවල ඉඳල දියවන්නාව දක්වා. අපි අපේම නියෝජනය කරන්නට පුළුවන් අපේ සදාදරණය කියලා හිතන්ඉන්න උන්ද ලව පත් කරලා යවනවනේද දැන් පොළොන්නරුව දිිශ්‍රික්කේ විතරක් කරම් බලන්ට පොළොන්නරු ඉතිහාසය පළමුුවතාවට ඒ ප්‍රදේශවල ජනතාවට තමන්ගේ කියලා රජෙක් මේ ජනාධිපති කෙනෙකුත් ලැබ නේද ඒ මෛත්‍රපාල සිරිසේන. දැන් පොළොන්නරු ඉතිහාස අරන් බලන්න රජරට රාජදහනයේ පොළොන්නරුවටන් එක් අගනගරයක් වුණා. මේ පොළොන්නරුව පිහිටලතිී ඔය මහවැලිනදී වම් ඉවරේ. පොළොන්නරුව අතීතය හඳුන් ලතියෙන්නේ විජේ රාජපුර කියලනේද. අපට පොළොන්නරු යුගදී මුණ ගැසෙන සමර්ධිමත්ම රාජජනායකයක්. මහා පරාක්‍රම්බහු රජතුමා. මේ පැරකුම් රජ සමය පොළොන්නරුවේ සර්ණ මේය යුග වුණානේද. එදා ආර්ථිකෝ වගේම කෘෂ්ිකාර්මිකවත් සමුෘර්ධිමත් දේශයක් ගොඩනගන්ට මේ පාක්‍රමභා හු චින්තනය තමයි වැදගත්තුනේ ක්‍රමවේදයේ වැදගත්තුනේ ඔහු භාවිත කල සිස්ටම් එකයි වැදගත්තුනේ හරිද අර අහසින් වැටන එක දුද්්‍යියවිින්ඳක්වත් ප්‍රයෝජනයට ගන්නේ නැතිව මුහදට යන්ට දෙන්ට එපා කියලා ඔහු ආං එහෙම කිවේ පරක්‍රම් භහරජතුමා අතමයි නේද ඒකට අද ඉන්න බාහුලනේද රට ලැබෙන එකම ඩොලරයකත් කොමිස් එක මගේ සාක්කොට මගේ නෑදෑයින්ට මගේ හිතවතුන්ට නොවැටී යන්ට දෙන්ට එපා කියන තිේරේ දමයි දැන් උන්දලලා පාච කරන්නේ? මරතුයේරයේ රිද පරාක්‍රම් භාරජතුමා කෞද කියේලා තේරුම් ගන්ට පරාක්‍රම සමුද්‍රේම ඇතින නේද. එදා සහල් පිටරටයවූ බවත් ඉතිහාසේ සහන්. අදමොකද වෙලා තියන්නේ හරිද අත් ැන්ඉන්න කෘෂිකරම ඇතිතලනේද. කටින් බතල කොල ටොන් ගනන් හිටෝනවා අනේද. එලිුවොත් බෙදනයි අත්‍රවාරය රිිලව ටයවන්ට හද නොමනරු පස්සේ ලෝනවා දඩුලේෙන්නු අල්ලගන්නවා නේද. ඇැබැයි රට හාල් කන්ටත් දෙනවා අපිට හොඳේ මේ අය කට ඇරියොත් නං කියන්නේ පැරකුම් යුගයක් හදන්ට. න අපි පැරකුම් යුගියක් හදනව කියලා හරි පැරකුම් යුගගේ හදන නම් පරාක්‍රම සමුද්‍රය වගේ මහ වැඩගරන්ට එපා අයිනේද. පාක්‍රම සමුද්‍රරේ තියාල් ලොක්කු වගාලි දක්වත් පාගන්ට බැරි පාලකින් ටිකක්නේ අපි මේ පත්කරලා යවලතිය නිතිහාස්සේ පුරාමනේද. ඔබ කීදෙනෙකුට චන්දේදුන්නද රජවෙන්න. ඔබ නියෝජනය කරන්න කීදෙනකෝ දියවන්නාවට එව්වදකයන්ටකු පරාක්‍රම සමුදරයේ පැත්තකතියන්ටකෝ. ඔය පෙේද. එකොලොස් දෙනෙකුට මරු කැඳවූ අනාරක්ෂිත පාලමගේ. තවත් පාලන් පහලවත් දාසකට විතර වැඩිසංකෑයක්ක් ඔය ප්‍රදේශවල තියෙනවාලු හරිද දැන් ඔය අනතුරට හේතුව භස්්රතය අධික වේග එක රේදුරාගේ වැරද. හැබැයි ඔය වාහනේම දුන්නත් කඩ්ලගිහින් තියෙනවලු නෙනේද. මගන් පනහ හැටක් අරන්දුවන බස්රතවල ටයිර් පරණයි. දුනු දිරලා අලුත්වැඩියාවක් නෑ බලපත්‍ර තියෙනවාද නැද්ද කියෙලා මිලෝයකෙක් දන්නේ නෑනේද. නමුත් බලන්නකු. ඔබ චන්දයේදීලා ඔබේ ්‍රදේශයේ ප්‍රශ්න විසදන්න ආ. කියී දෙනෙක්ව යවල තිනවද ඒය පව. චිරනය බලන්න BMW. වෙඩි නවාදින රත්ත ඉන්ටකූල ප්‍රජරූ නේද ඒගල්ල භාවිත කරන්න නේද නිකමට විහිලුවටත් අහලතියෙනවාද මැති ඇමතිල්ල භාවිතරන ඔය සුපිරිවාහනවල දුනු කැඩිල ඇනිලතියෙනවා ඇ මැරිල තියනවා අහලතියනවා අද නේද ඔය පාලම හදපුදායින්ද ලම අනාරක්ෂිතයි. මීට පෙරත් අනතුර තුන හතරක් වුණා හත්ත අට දෙෙක මියගිහින්තියනෙන හද මහමාර්ගැමති බඳුල ගුණවර්දනට අනුවනම් දැන් බංකුලු තරට. බංකුලෝ තරටේ දැන් ඔයවගේ හැපිලා මැරනුවටරට යයක්න හැල්ලු. ඒය ප්‍රතිව්හ ගත කරණය කරන කාම ඔය පාරුවල් හදටවෙඩි නැහැලුනේද. අද පවතින්න නය ප්‍රතිවෝ ගතකරන ක්‍රියාවලිය නිමවනතෙක්. එවැනි අනතුරු සිද්ධ වනත් එවැලි පාල නැවත හදන්න පුඩුවන් තත්ත්වයක් ලංකාආණ්ඩුවට. පඩි ප්‍රශ්නයක් අහරන්නන් උත්තර දෙන්නඩකො හරි එතකොට මේ රට බංකොලොත්වන්ට ඉස්සල්ලා යවගේ පාලන්ටිකහදාගන්ට බැරුවුණේ ඇයි කෙලකන්ට කොනේද. ඔහ වැඩ බැරිටාසන්ල්ල නිසා. වැඩ බැරිටාසල්ලත් නෙමේ හොඳේ සාක්කොට වැටෙන්නේ නැතුව එකද ඩොලරයක්වත් මහමදට ගලායන්ට ඉඩ නොදීමේ න්‍යාය. නේද නූතන පරාක්‍රමන් බාහුණ්‍යාය අරමේ සිරිපාල ගම්ලත්? ටඇවිල් ොයිස්කක්්දනවා නේද කොයි කාලයක් ඔයයි පැත්ති ගිහිල්ල ඇත්දහොම ඇතම මේක තේරුම් ගන්න මේ සත්්‍යේ තේරුම් ගන්න හරිද මේ සත්්‍යේ තේරුම්ගන්න තුරාවට මේ රට හදන්න හම්බේන්න ඔබේ දරුවන්ට රටක් නැති බවත් මතකතියාගන්න හොඳේ ඒල් සරසවියේ මහචාරය රොබඩ් ඩල් අහපු ප්‍රශ්නය අපි අපිව නියෝජනය කරන්න මේ අ යවපු උන්දලගෙන් දැන් අහන්ට කාලේ ඇවිල්ල. හරිද ඒ නියෝජතීන් සියලු දෙනාම මෙරටේ ධනය අධ්‍යාපනයේ සමාජ තත්ව ඇතුළු සියල්ලු සම්පත් තමන්ටම බෙදාගන්නවා. හොඳර තේරුන්ගන්න මේ උන්දලා රටේ ධනය අධ්‍යාපනයේ සමාජ තත්ව ඇතුළු සියලු සම්පත් තමන්ටම බෙදාගන්නවා. හරිද පරක්‍රම් බහු රජතුමාගෙන් පසුව. අපි චන්දයේදීලා පත්කළ සියලු දෙනාම මේ ඔබේ නියෝජිතින් කල තර්මක් කළේ මේරටේ සම්පත් උන්දලගේ පවුල්වලට අත්කර ගැනීම උන්ඳලගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය දැනුම ලබාදීම උඳලගේ දරුවන්ට පවුල්වලට ධනය එක්ැස්කරීම උන්ඳලගේ පවල්වල දරුවන්ට සුපිරි යනවාහන අරන්දීම උඳලගේ පවුල්ල දරුවන්ට සුපිරි නිවාස මෙරට සහ පිටරට අරන්දීම අපට දුනු කැඩිලා ඇලට වැටන මගේ ප්‍රවාහනයක් ලබාදීම රටය ජනතාවගේ වැඩිහරයක් දුම්ප්‍රෙන් බස්රතයෙන් යන අආරක්ෂිත ජවිත ගතක මේ උන්දලට බෙදිලගේිය සැප සම්පත්වලින් ආ මේ උන්දලගේ වාහනවල විෂමතාවේ විතරක් අරම්බලන්න මේ රට බංකොලොත්තෙන්ට හේතුහොන්ට හරිම ලේසී කියෙනෙක අද ටෙලිවෙකී මතක් කරනවා. ඒකට සාගර කාර්ය වසන්ලගේ කමිටු ඕනේ නෑ කියලත් මතක් කරනවා.